විශ්වවිද්‍යාල ආචාරවරුන්ගේ සමිති සම්මේලනය ක්‍රියාත්ම කරමින් තිබුණු වැඩවර්ජනය එමනත් ෘතිය ක්‍රියාමාර්ගය නතර කරන්න අය හදිසියම තීරණය කරනවා. ෘතිය ක්‍රියාමාර්ගයක් හැටට විශ්වවිද්‍යාල ආචාරවරුන්ගේ සමිති සම්මේලනය ක්‍රියාත්මක කරේ උසස් පෙල ලියපු දරුවන්ගේ පෙළිතුරු පත්‍ර බලන එක නතර කරපු එක. දැන් අය තීරණය කරලා තියෙනවා. දරුවන්ගේ පිළිතුරුපත්‍ර බලනවා කියලා. හැබැයි දව සැත්තෑ වක්ගේ අ පස්සමේ තීරණය ගන්න කොට අපිට ඇතිවෙන ප්‍රශ්නත මයි දැන් අපි දිගින්දිකටම කිව්ේ මේ ෘතිය ක්‍රියාමාර්ගේ නතර කරලා මෙ දරුවන්ගේ ප්‍රසපත්තර ටික බලන්ඩ මුද රටේ යනාගතයේ දරුව හැමෝම කතා කරේ දරුවන්ට හටක් හදන්ඩ කියලා හැබැයි දරුව බිල්ලට අරගෙන තමන්ගේ අයිතිවාශකන් දිනාගණ්ඩ වැඩකරණ එක වැරදිී කරතම යැබි කිව්වේ. ගොමනත් දැන් මේ විශ්වවිද්‍යාල ආචාරයවරු තීරණය කරපු හාම මේ වෘතිය ක්‍රියාමාර්ගය නතර කරන්න අපිට පොඩි ප්‍රශ්නයක් එනවා මේකොළ දින හැත්තවක් පුරා ක්‍රියාත්මක කරපුවෘතිය ක්‍රියාමාර්ගේ මොනු හරි ඒ අයි දිනාගත්තද කියලා. දිනාගත්ත කිසිම ලබ්බක් නෑ. ඒයිගේ ඉල්ලීම වනේ එයාලගේ පඩියට ගහල තියෙන ටැක්ේටැක්ස එක ඉවත් කරන්න කියන එක. එක තයි එකම ඉල්ලීම ජනාධිපතිවරයාගේ පැත්තෙන් කියපු දේ තමයි එක් පාර්ශවයකට විතරක් විශේෂයෙන් සල කලා විශේෂත්වයක් දීලා මේ පේටඇක් එක අයින් කරන්න පුළුවන්කමක් නෑ. කවුරු කුච්චර කාලයක් ෘතිය ක්‍රියා මාර්ගයක දිලා හිටියත් වැඩවර්ජනයක එදිලා හිටියත් මේ පේක් එක නම් අයින් කරන්නේ නෑ. ඔක තමයි ජනාධිපතිවරයාගේ පැත්තෙෙන් ආ්ඩුව පැත්තෙන් ඇහිච්ච කතාව. ට හේතු සාධාරණ හේතු ඒ පැත්තෙන් කිව්වා. මේ පේටැක් එක ඉතාම ඉක්මනින් ඉවත් කරලා දෙන්න මේ ප්‍රතිශතය ඉවත් කරලා දෙන්න නමුත් මේ රට අදමූුණ දීලා තියෙන තත්ත්වත් එක්ක මේ කරන්න බෑ එහින්ද මේක තේරුම් අරගෙන සිරුදදනා අත්තැල් බදගෙන මේරට දියුණු කරන්න වැඩ කරමු කිය සාධාරණ හේතුටිකක් ආ්ඩුව පැත්තෙන් ජනාධිපතිවරයාගේ පැත්තෙෙන් ඇහුනා. හැබයි මේ අක්වා නෑ අපි කීටවත්. රනිල් ගාව දනගහනි නෑ නිින්මික්්‍රම සිංහව අපි ළඟ දනගස්සනවා ක දමයි මේ ෘතිය සමිකාරෝටික කිව්ේ. රනිල්ඩික්‍රම සිංහ ඒ ගොල්ලංගාව ධනගස්සනවාග කිව්වා. කොහොම වනත් දිනහැත්තෑවක් යනකොට මේ අන්තිමට කිව නෑ අපි ලෑස්ස මේ උත්තර පතර බලන්ඩ දරුවන්ගේ උසස් පර දරුවන්ගේ හැබැයි අපට ජනාධිපතිවරයක සාකච්ඡාවක් කකෝන. ජනාාධපතිවරයක් සාකච්චාවක් දුලොත් අපි උත්තරපත්තර බලනවා. කිය අන්තිමට එහෙම තීරණය එකටත් ආවා. ජනාධපතිවරයක්ො මට ඒගොල්ොත් එකක කතා කරට දෙන්නේ. මගේ තීරණය මේක ඒකොල්ලන්ට මගේ තීරණයට යටත් වැඩ කරන්න විතරයි තියෙන්නේ මොකද මේ රටේ තියන අර්බුදධ යත්ක වෙන ඇහුංකම් දීම්වලට අන්ඩ පුළුවන්කමක් නෑහලා හැබැ අරගොල්ලන්ට වූමනාවනේ දින හැත්තයක් වෙනකොට. අඩුමතරමින් මේ තමන්ගේ නම්වුව රැකගෙන ෘතියක්‍රිය මාර්ගෝලල්ට යන්න්න. මොකද ආචාරවරුන්ගේ සමිති සම්මේලනය. කියනවා ජනාධපතිවර මොන උත්තරයක් දුන්න අප පිළිතුරපත්‍ර බලන්න ලැස්සි අපි ඕනෑ ඔහුත් එක් සාකච්චාවක් විතරයි. එහෙම කියන තැනටත් තාව නිකන් එනමුත් ජනාධිපතිවරය ඔන් එකත් සාකච්ඡා කරල කාලේ නාසි කරන්න වුවමනාවක් තිබුන් නැති බව තමයි අපි දැක්කේ. කොහම නත්. දැන්ගේ ක්‍රාමාර්ගය එක විශ්වවිද්‍යාල ආචාරවරන්ගේ සමිති සම්මේලනය තීරණය කලා තියෙන ජනාධිපතිවරය හැම නොවුනත් මේ උසස් පර දරුවන්ගේ පිළිතුරු පත්‍ර බලන්ඩ ඕන කියලා. මේ අර්බුදයක්ක අපට දැනෙන දේ සමයි මේ සියලු දෙනා මේ වෘත්තිය සමිති කාරයටික එකතු වෙලා ජනාධිපතිවරය දැනකස් සන්න ක්‍රියාත්මක වුණාට අන්තිමට ඔවුන් සියලු දෙනට ජනාධපතිවරයා ළ දනග හන්නු වුනා. ඇත්තර මේ ජනාතපතිවරයයට ලක දනගැසීමක් නෙමෙයි මේ රටේ සමස්ස ජනතාවලක තමයි දනගහන්ඩ වනේ මොකද මේ ෘත්තිය සමිති නිර්ධාරයෙන් එහෙමනත් නම් මේ ෘතිය සමත් ක්‍රියාත්මක කරන මේ ෘත්තිය ක්‍රියා මාර්ග සම්බන්ධය සමස්ස රටේ ජනතාවක ප්‍රසාදයක් තිබුණ නෑ දැම් පෙට්‍රෝලියම් එකේ වැඩවර්ජනයකද යනවා කිව්වා දනගැහු අඒ අය එතර ඔ මේ විශ්වවිද්‍යාල ආචාරවරුන් තනි කරන්න කියලා ඔය රජේ වෛද්‍ය නිරධාරීගේ සංගය ගුරු සංගම් මේ අකම් පොඩි පම්පෝ රි ටික් ැහුන්තිමට සියරුතෙනට සිදධ වුණ රටේ ජනතාවගේ ප්‍රකෝපයට වයිරේට භාජනය වෙමින් මේ ෘතිය ක්‍රියාමාර්ගටික නතර කරන්න. අපි ප්‍රශ්නයක් තියෙනවා හැබැයි මේ අනිත්වෘතිය සමතිිගත්. ඉ පෙට්‍රෝලියම් එකේ ෘත්තිය ක්‍රා මාර්ග ඒවාම වටිකයි පොඩ්ඩක් ඉතා ඉත්මනින් සමනය කර ගත් හට මේ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධෙන් තියනගත්ත ෘතිය ක්‍රියා මාර්ග, ඉතා ඉත්මනින් සමනය කරගත්ත බවක් පේන්න නෑ පෙනුන නෑ ද මේ අයගේ ෘතිය ක්‍රියාමාර්ගය නිසා තමයි සාමාන්‍ය පෙළි විභාගේ සති දෙකක් කල්දාාන්න වනේ. ඇතවට මේ සති දෙකක් කල්දානෝ කියලා කියන්නේ ඒමත් හදම් මෙදින හැත්තෑකර වඩා වැරිකාලයක් උසස් පෙර දරුවන්ගේ. පිරදුර පත්‍ර බලන්න නෑ කියලා කියන්නේ. මේරටේ අධ්‍යාපනය විසාල කඩා ගටීම. ඒක මේ රුපියල් සතවලින් ගණන් කරන්න පුරුවන් ප්‍රමාණයක් නෙවෙයි. එක බරපතල කේදවාසයයක්. ඒ කේදවාශයක්යක් ඇතිවෙන තැනටම මේ අධ්‍යාපනයට සම්බන්ධ ෘතිය සමඳී ගන්න ක්‍රියාමාර්ග ඇතුළේ යම් කිසි කුමන්ත්‍රණයක් තියනෙනවද කියන සැකය අපිට තියන අධ්‍යාපනය සම්බන්ධයෙන් කුමන්ත්‍රණ සිද්ධ වෙන්නම මේ බහතරයක් දේශපාලන පක්ෂ කැමති නූකත් ජනසමාජයක් රටයඇතුේ තියෙනවට. එක හේතුව තමයි තමගේ දශපාලනය කරගන්න පුළුවන් වෙනේ නොගතුන් නිසරහ තමයි. ඒ නිසා පහුගේ කාලකතු දරුවෝ පාරට ගෙනනල්ලා. නොගලති පෙන දේශපාලන භාවිතාවන් සිද්ධ කරමින් ගියා ඔය ජනතාභිංති පෙරමුට සම්බන්ධ දේශපාලන පක්ෂය ශිශ්්‍ය ව්‍යාපාරවෘත්තිය සමිති මේ අය හැමෝම කරේ මේරට දරුවන්ගේ අධ්‍යාපනයේ කඩාකපල් වෙනි තට දරුව පාරටකෙනවා. දරුව පාරතගෙනල්ල ඔුන්ගේ අධ්‍යාපනය ඉවර කරනවා. ඒ මොටා වෙච්ච සමාජයේ ඇතුළෙ තමයි තමන්ගේ දේශපාන කඳවර ගොඩනගන්න පුළුවන් වෙන්නේ. එතවොට තමයි අර සියලූ දේවල්වලට එහෙයි කියන එහෙයිය ටිකක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්න. එදා හැමතිස්සම බලයගණ්ඩ බලාගෙන ඉන්න හර්ථ සාක්ෂයක් නැති දේශපාන පක්ස, අදහස් කරන්නම බලාපොරොත්තුවෙන්නම ක්‍රියාත්මකවෙන්නම මොට සමාජයක් රටතුළ නිර්මාණය කරගන්න. ඒ මොට්ට සමාජයේ ඇතුළේ තමන්ගේ දේශපාලනය පෝෂණය කරගන්න. මේ පහුගේ දවස්වල අධ්‍යාපනය සම්බන්ධයෙන් ගත්ත ෘත්තිය ක්‍රියාමාර්ගය ඇතුළෙත් පැහැදිලෝම් පේන්න තියෙන්නේ මේ මොට සමාජයේ නිර්මාණය කිරීමේ අරමුණ මේ අදබාල දේශපාන පක්ස, ්‍රයාාත්ම කරමින් හටපු බව තමයිTV කෝපියෙක්ක යිස්ීම්.